විදුලි බලහා බලශක්ති අමාත්‍යංශ පිළිලේ කම් ඩීපීකේ මාපාපතිරණ ආර්.එම්. පාක් සමාගමේ උපසභාපති ජස්ටින් දිවිසෙන මහත්වරුන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ ගිවිසුමට අත්සන් තැබුවා. බලපත්‍ර නිකුත් කිරීමෙන් පසු පාක් සමාගම ෂෙල් සමාගම සමග එක්ව දින 45ක් ඇතුළත මෙරට සිය මෙහෙයුම් කටයුතු ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙනවා. ණයවර ලිපි විවෘත කර බිල්පත් පියවන අවස්ථාවේ ප්‍රමාණවත් විදේශ විනිමය ලබා දීමට නොහැකි වීම නිසා ලංකා ඛනිජ තෙල් සංස්ථාවට සහ ලංකා ඉන්දියන් ඔයිල් සමාගමට සැලසුම් කළ පරිදි මෙරටට ඉන්ධන තොග ගෙන්වා ගැනීමට පසුගිය කාලයේදී නොහැකි වුණා. එබැවින් පාරිභෝගිකයන්ට අඛණ්ඩ ඉන්ධන සැපයුමක් සහතික කිරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි උපාය මාර්ගික සැලසුම් දියත් කෙරුණා. එහි පළමු අදියර ලෙස කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ඇතිව මෙරට තුල ඛනිජ තෙල් නිෂ්පාදන ආනයනය ගබඩා කිරීම විදහැරීම සහ විකිණීම සඳහා තෙල් නිෂ්පාදනය කරන රටවල කීර්තිමත් සමාගම්වලට ආයෝජනය සඳහා ආරාධනා කරනු ලැබුවා. වෙළඳපළට ඇතුළු වන නව සිල්ලර සැපයුම් කරුවන් සඳහා පනවා ඇති ප්‍රධාන කොන්දේසියක් වන්නේ දේශීය බැංකු මත රඳා නොසිට විදේශ විනිමය අවශ්‍යතා ඔවුන් විසින්ම සපුරාගත යුතු බවයි. ඒ අනුව මෙම සමාගම් අවම වශයෙන් මෙහෙයුම් ආරම්භ කර වසරක කාලයක් ඇතුළත විදේශීය මූලාශ්‍ර හරහා ඉන්ධන මිලදී ගැනීම සඳහා තමන්ගේම අරමුදල් යොදාගත යුතුයි. කැබිනට් මණ්ඩලය විසින් පත්කරන ලද විශේෂ කමිටුව සහ තාක්ෂණික ඇගයීම් කමිටුව විසින් සමාගම් තුනක් සඳහා කොන්ත්‍රාත් ප්‍රදානය කිරීමට නිර්දේශ කරනු ලැබුවා. ඉන් සිනොපෙක් ෆුවල් ඔයිල් ලංකා පුත්තලික සමාගම පසුගිය මැයි මාස 22 වනදා මෙරට සිල්ලර ඉන්ධන ව්‍යාපාරයට අවතීර්ණ වීම සඳහා ගිවිසුම් අත්සන් කළා.